හරිත වික්‍රමසිංහ ඔහු ගැන පහෝගේ සමයේ අතිශයින්ම කතාබහට ලක්ුණේ ඔහුගේ සමරසි විවාහය නිසායි. වෘත්තීය නීතිඥයෙක් වන හරිත LGBT ප්‍රජාව වෙනුවෙන් අතිවිශාල කැපකිරීම සහ සේවාවන් කරන පුද්ගලයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. ඔහුගේ විවාහයත් සමග ඔහු කවුද යන එක ගැන බොහෝ දෙනෙක් හොයන්න බලන්න පෙළඹුණා. ඔහු විවාහයට පෙර YouTube නාලිකාවක් සමගින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු බොහොමයක් මෙහෙලිදරව් කර තිබුණා. ඔබ ලොකුම ජයග්‍රහණය මොකක්ද? මගේ ලොකුම ජයග්‍රහණය මං නීතිඥවරයෙක් වුණු එක. අරිත කියන්නේ කවුද? මං ලංකාවේ ඉපදුනේ. මගේ වයස අවුරුදු 12ක් වෙනකොට මම දැනගෙන හිටියා මම සමලිංගික. එහෙමත් නැත්නම් ගේ කෙනෙක් කියලා අවුරුදු 15 දී. මම මගේ ෆැමිලි එකට යාළුවන්ට කිව්වා මේක තමයි ඇත්ත කියලා. වයස අවුරුදු 18 දී මම UK වල යුනිවර්සිටි එකකට ගියා. ඊජිප්තුවටත් ගියා. UAE එකේ වැඩ කළා. ආපහු ලන්ඩන් ගිහින් ලෝයර් කෙනෙක් වුණා. ලන්ඩන් වල 2017 වෙනකම් වැඩ කළා. මං ආපහු ලංකාවට ආවා. මම කරුණාවන්ත කෙනෙක්. මම මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන කෙනෙක්. අනුකම්පාව තියෙනවා. මම ඉතින් මම හොඳ පුද්ගලයෙක් කියලා. නීතියේ පැත්තෙන් මං ගොඩක් හොඳ දේවල් කරනවා. LGBT පැත්තෙන් මං ගොඩක් වැඩ කරනවා. ඒ දේවල් කරන්නේ මම නොමිලේ. මාව හැමෝම අඳුරගන්නේ මේ නොමිලේ කරන දේවල් නිසායි. LGBT ප්‍රජාවට තියෙන සැලකිලි මොනවද? මතකයක් තියෙනවා. LGBT අය දිහා පුද්ගලයෙක් විදිහට බලන්නේ නැහැ. හැමතිස්සෙම ලිංගික පැත්තෙන් බලන්නේ වැරදි අදහස් තියෙනවා LGBT පුද්ගලයින් ගැන. ඒ නිසා සමාජයෙන් ගොඩක් අය එයාලව කොන් කරනවා. වැඩියෙන්ම කේසස් එන්නේ නගර වලින්. ළඟදි ලෙස්බියන් කාන්තාවක් කොළඹ පැත්තේ එයාගේ දෙමව්පියන්ට කියලා තිබුණා. මම ලෙස්බියන් කියලා. එතකොට දෙමව්පිය එයාට ගහලා සුමාන 6ක් එයාව හිර කරලා. එයාට අවුරුදු 26යි. පොලිසියට අපි පැමිණිලි කළා මේ ගැන. පොලිසිය කිව්වා ආ ඔයා ලෙස්බියන් කෙනෙක් නිසා අපි ඔයාව හිරේ දානවා කියලා. කාන්තාවට විකල්ප දෙකයි එක්ක ගෙදර හිර වෙනවා නැත්නම් රිමාන්ඩ් එක මෙන්න මේ හේතු නිසා LGBT අය හැංගිලා ඉන්නවා ඒත් ඔබ වාසනාවන්තයි නේද මම නම් ඇත්තටම වාසනාවන්තයි මං අවුරුදු 15 දී මගේ පවුලේ අයට මේ ගැන කිව්වා මම උන්ට කිව්වා මම සමරිසි කියලා මට කවදාවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ මට දැන් වයස 38යි ඒ කාලේ 1999 ස්මාර්ට්ෆෝන් නැති වුණාට මගේ අම්මයි තාත්තයි ඉංග්‍රීසි කතා කරන අයත් නෙවෙයි මගේ දෙමව්පියෝ දරුවන්ට ආදරයක් තිබුණා ඒ පැත්තෙන් කොන්දේසි විරහිතවම එයාලා මට ආදරේ දුන්නා මාව බලාගත්තා මාව වෙනස් විදිහට සැලකුවේ නැහැ මට එහෙම කියන අවස්ථාවක් දුන්නේත් නැහැ මං පොඩි කාලෙත් එයාලා දැනන් හිටියා මම වෙනස් කියලා පොඩි ළමයි තුවක්කු එක සෙල්ලම් කරද්දි මං තෝරගන්නේ බොනික්කෙක් මගේ තාත්තා කවදාවත් එපා කිව්වේ නැහැ. තාත්තා ගෙදරට සෙල්ලම් බඩු ගෙනාවා. මට ගේන්නේ බොනික්කෝ. තාත්තා මාව වෙනස් කරන්න ප්ලෑන් කළේ නැහැ. මං ඉන්න විදිහ යාලා පිළිගත්තා. මට රෙස්පෙක්ට් එකක් දුන්නා කියලායි අරිත වික්‍රමසිංහ සඳහන් කළා තිබුණේ. කොහොම නමුත් විදේශ ජාතිකයෙක් සමගින් ළඟදී යුගදි වේට කිවිසුණු අරිතට අපිට සුබ පැතුම් එකතු කර සිටිනවා. ले ताम सब्सक्राइब कर लेना ताम मिन्न में बटन क्लिक कर ला अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल ये देखते हो ना नवतम वीडियो के ना बट ऐसे नहीं देने के नहीं मैं है क्या वाला बनो